ඉදිරි මහ මැතිවරණ ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ තවත් ජන හමුවක් මහරකමෙදී පැවැත්ුණේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අද ආණ්ඩුව අරගෙන මාසයයි දවස් ගානයි කාවද රාජ්‍ය ආයතන වලට පත් කළා තියන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ඕකේ හිටපු සභාපතිතුමාගේ නම දන්නවනේ. දෙවතාවක් පැත්තකට දාපු කෙනෙක් එදා මහින්ද රාජපක්ෂ. අද වර්තමාන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකම සභාපති මහා බැංකුවේ අධිපතිතුමාත් එක්ක වැඩ කරන්න බෑයි කිව්වා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් අපි ඕක ළඟ තියාගන්න නැහැ කිව්වා. අද ඒගොල්ලන්ට මිනිස්සු නැහැ. ඔය කොයිතරම් කයිය ගැහුවත් දැනුගත් මිනිස්සු නැහැ. දැන් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වසා දමන්නට ඉමුරුපත් සකස් කරා. දැන් මේව ගැන අපි කතා කරනකොට කඩි මුඩියෙම මේ ප්‍රවෘත්ති නිවේදනයන් නිකුත් කරනවා. එහෙම දෙයක් නැහැයි කිය. එළවෙන මැතිවරණයේදී සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න අපි මේ ආයතනය සුරක්ෂා කරනවා, රැකගන්නවා. වරායෙන් තෙල් බානකොට එක මිලක්, ජනතාවට අලෙවි කරනකොට තව මිලක්. ඒකට හේතුව දූෂණය, වංචාව, හොරකම, අල්ලස කියලා කිව්වා. හැබැයි ඔහු පත් කරපු තෙල් සංස්ථාවේ සභාපතිම කියනවා එහෙම කොමිස් මුදල්, එහෙම පගා අල්ලස් මොනවත් නැහැ. තෙල් මිල සූත්‍රයට යට වෙන්නේ නැහැ කියපු අනුරු කුමාර දිසානායක ජනාධිපතිවරයා තෙල් මිල සූත්‍රයේ සිරකරුවෙක් බවට පත් වෙලා, ප්‍රාණ අපකරුවෙක් බවට පත් වෙලා IMF එකට යට වෙන්නේ නැහැ කියපු ජනාධිපතිවරයා අද IMF එක කියන පදයට නටන රූකඩයක් බවට පත් වෙලා